බඩ පිපුම එහෙම නැත්නම් බඩ පුරවා දැමීම කියන්නේ අපට නිතර අහන්න ලැබෙන මැසිවිල්ලක්. ඒත් වෛද්‍යවරු නම් කියන්නේ මේ ලෙඩේට බලපාන හේතුව හරියටම හොයාගත්තොත් ලෙඩේ පහසුවෙන්ම සුව කරගන්න පුළුවන් කියලා. නිතර ඇතිවන බඩ පිපුම ඔබට අපහසුවක් වගේම බොහෝ කාන්තාවන්ට තම ආත්ම විශ්වාසය සහ තමන්ගේ ශරීරය ගැන සිතන ආකාරයට පවා ඍණාත්මක බලපෑමක් සිදු කරනවා. බඩ පිපුම ඇතිවීම සඳහා බලපාන ප්‍රධාන හේතු අටක් තියෙනවා. අද විශ්ව ලෝකෙන් අපි ඔබට තොරතුරු ගෙන ඉන්නේ අන්න ඒ පිළිබඳවයි. අංක 1, ආන්ත්‍රික ඊස්ට් අධිවර්ධනය. මෙය ඉතා සුලභ තත්ත්වයක්. දීර්ඝ කාලයක් තිස්සේ නිතර නිතර ප්‍රතිජීවක ඖෂධ භාවිතය තමයි මෙසේ වීමට බලපාන්නේ. මෙලෙස ප්‍රතිජීවක බහුලව භාවිතා වන අවධි කිහිපයක් ලෙස ළමා වේදී කණේ ආසාදන හෝ සෙම්ගෙටි, යෝන් වේදී කුරුලෑ හෝ මුත්‍රා ආසාදන සඳහා ප්‍රතිජීවක ලබා ගැනීම දක්වන්න පුළුවන්. මේවා මගින් ඔබේ අන්ත්‍රයේ සිටින හිතකර බැක්ටීරියා විනාශ කරන නිසා ඊස්ට් වැනි අවස්ථාවාදී ශුද්‍රජීවීන් වර්ධනය වීම සිදු වෙනවා. මෙලෙස ඔබේ ශරීරයේ ඊස්ට් ප්‍රමාණය වැඩි වන විට වායු නිෂ්පාදනය වැඩි වී බඩ පිපුම ඇති වෙනවා. මේට හේතුව ඊස්ට් මගින් ඔබ ගන්නා ආහාර පැසවීමට ලක් කිරීමයි. මේ ප්‍රතිකාර කළ හැකි තත්ත්වයක් ඊස්ට් ආහාර මාර්ගයෙන් ඉවත් කරලා හිතකර බැක්ටීරියා වර්ධනය වීමට ඉඩ සැලසීම තමයි ප්‍රතිකාරය. ඒ සඳහා සීනි රහිත ආහාර වේලක් ගැනීම, ඊස්ට් විනාශ කිරීමට ඖෂධ ලබා ගැනීම, හිතකර බැක්ටීරියා වර්ධනයට අවශ්‍ය ප්‍රෝබයෝටික්ස් ලබා ගැනීම වගේ දේවල් කරන්න පුළුවන්. අංක 2, ආහාර අමර්ෂය. මේ ආහාර ආසාත්මිකතාවයෙන් වෙනස් වෙන්නේ ප්‍රමාද වී ඇතිවන ප්‍රතික්‍රියාවක් නිසායි. එනම් ආසාත්මිකතාවයකදී නම් ආහාරයක් ගත් විගස, කැසීම, ඉදිමුම සහ අසංචරත්වය යනාදිය ඇතිවන නමුත් ආහාර අමර්ෂයේදී එලෙස ක්ෂණික ප්‍රතික්‍රියාවක් සිදු නොවන නිසායි. ආහාර අමර්ෂය ප්‍රතිශක්තිය ආතතිය සහ ප්‍රදාහය ඇති කරන බැවින් ආහාර මාර්ගයේ උද්දීපනය කර පිපීම ඇති කරයි. මේ සඳහා හේතුවන ආහාර ලෙස කිරි ආශ්‍රිත නිෂ්පාදන, බිත්තර, කෙසෙල්, අන්නාසි වැනි සමහර පළතුරු, රටකජු, තිරිඟු, ග්ලූටන් සහ ඉරිඟු ආදී දැක්විය හැකි. මේ රුධිර පරීක්ෂාවක් මගින් හඳුනාගත හැකි. එවගේම ආහාර අමර්ෂය, ආසාත්මිකතා, ඇදුම, එක්සීමා ආදීන් පීඩා විඳින හෝ විවිධ සමී රෝග, ආහාර ජීර්ණයේ දුර්වලතා ඇති අය සහ දුර්වල පුද්ගලයන් තුළ ඇතිවිය හැකි. ඉහත සඳහන් කළ ආහාර වර්ග නොගෙන සිටීමෙන් මෙම තත්ත්වය අඩු කරගත හැකි. අංක 3, ග්ලූටන් සංවේදීතාව හෝ සීලියක් රෝගය. පසුගිය වසර 50ක පමණ කාලයක සිට තිරිඟුවල ඇති වී තිබෙන විශාල වෙනස්කම් හේතුවෙන් සහ ධාන්‍යමය ආහාර පරිභෝජනය වැඩිවීම හේතුවෙන් මෙම තත්ත්වය වර්ධනය වෙමින් පවතිනවා. ග්ලූටන් සංවේදීතාවය ඇති අය බඩ පිපුම, මලබද්ධය හෝ පාචනය යන රෝගී ලක්ෂණ වලින් පීඩා විඳින බව පැවසෙනවා. ග්ලූටන් සංවේදීතාව හෝ සීලියක් රෝගය පවතින බවට තහවුරු කරගත හැකි රුධිර පරීක්ෂාවන්ද සොයාගෙන තිබෙනවා. එසේම අඩු විටමින් B12 ප්‍රමාණයක් පවතින නිර්මාංශ නොවන පුද්ගලයන් මෙම තත්ත්වය පවතින බවට හඳුනා ගැනීමට සලකුණක් ලෙස දැක්විය හැකියි. ඔබට ග්ලූටන් සංවේදීතාව හෝ සීලියක් රෝගය ඇති බවට හැඟෙනවා නම් රුධිර පරීක්ෂාවක් කර ගැනීමෙන් හෝ සති 5ක කාලයක් ග්ලූටන් රහිත ආහාර වේලක් ගැනීමෙන් මෙය තහවුරු කරගත හැකියි. සහල්, බාර්ලි, බතල ආදී ග්ලූටන් වලින් තොරයි. එම සති 5ට පසු නැවතත් ග්ලූටන් සහිත ආහාර ගෙන ඒවාට ඔබේ ශරීරයේ දක්වන ප්‍රතික්‍රියා හඳුනාගත යුතුයි. අංක 4, ඉන්සියුලින් ප්‍රතිරෝධය. ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ ගිය විට එය පාලනය කිරීමට අග්න්‍යාශය මගින් ඉන්සියුලින් හෝමෝනය ස්‍රාවය කරයි. එමකින් ග්ලූකෝස් සෛලවලට ගැනීම උත්තේජනය කරනවා. ඉන්සියුලින් ප්‍රතිරෝධය යනු සෛල ඉන්සියුලින් වලට මෙලෙස ප්‍රතිචාර නොදක්වීමයි. මෙහිදී සිදුවන්නේ රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය ශරීරයට විෂසහිත වන තරමටම වැඩිවීමයි. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ වන්නේ ශරීරයේ බර වැඩිවීම, පිෂ්ටි සහ අධික පැණි රස සහිත කෑමවලට වැඩි ආශාවක් ඇතිවීම සහ විඩාපර ගතිය සහ ආහාර ගැනීමෙන් පසු උදරයේ පිපුණු ස්වභාවයක් ඇතිවීම වගේ දේවල්. ඔබේ පවුලේ අයට දේවදියාව ඇතනම් ඔබටද මෙය ඇතිවිය හැකි බැවින් රුධිර පරීක්ෂාවක් කර ගැනීම සුදුසුයි. එසේම මෙය ඖෂධ, ආහාර පාලනය සහ ව්‍යායාම මගින් පාලනය කළ හැකි රෝගයක් වන බැවින් සීනි සහ පිටි සහිත ආහාර පාලනය කිරීම, දිනපතා ව්‍යායාම කිරීම, එළවලු, ප්‍රෝටීන්, තන්තු බහුල ආහාර ගැනීම මේ සඳහා වැදගත් වෙනවා. අංක 5, ආහාර සංකලනයේ දුර්වලතා. විවිධ වර්ගයේ ආහාර එකපිට ගැනීම ඒවායේ ජීර්ණ ක්‍රියාවලියට බලපාන බව ඔබ දන්නවද? මෙලෙස ආහාර නිසි පරිදි සංකලනය නොවීමෙන් ආහාර ජීර්ණ ක්‍රියාවලියේ වේගය අඩු කරන බැවින් ඒ ආහාර අජීර්ණයට සහ බඩ පිපුමට හේතු වෙනවා. මූලිකවම පළතුරු අනුභව කරන විට ප්‍රෝටීන් ආදී ආහාර සමග සංයෝග නොකර පළතුරු පමණක් අනුභව කළ යුතුයි. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් සංකලනය නොකළ යුතුයි. එවිට ආහාර ජීර්ණයේ පහසු වන බව සැබවින්ම අත්විඳිය හැකියි. උදාහරණයක් ලෙස උදැසන පළතුරු
පෝෂ්‍ය අඩංගු ආහාරයක්ද, ඉන්පසු නට්ස් වැනි අතුරු ආහාරයක්ද, දහවලට මස් මාංශ සහ එළවලු අඩංගු ආහාරයක්ද, රාත්‍රියේදී එළවලු සහ කාබෝහයිඩ්‍රේට් වැඩිපුර අඩංගු බතල වැනි ආහාරයක්ද ගන්න. අංක 6 අවිධිමත් ආහාර රටාව. බඩ පිපුම සඳහා තවත් හේතුවක් ලෙස අවිධිමත් ආහාර රටාව දැක්විය හැකි. දිගු වේලාවක් නිරාහාරව සිටීම සහ රාත්‍රියේදී වැඩි ආහාර ප්‍රමාණයක් ගැනීම ආහාර ජීර්ණය අපහසු කරනවා. උදාහරණයක් ලෙස උදෑසන ආහාරය නොගෙන දහවල් වැඩි ආහාර ප්‍රමාණයක් ගැනීම ඔබේ ජීර්ණ පද්ධතියට අයිති කරන අතර එය රුධිර සීනි ප්‍රමාණය ක්ෂණිකව වැඩිවීමට හේතු වෙනවා. මේ නිසා බඩ පිපුම ඇති වෙනවා. නියමිත වේලාවකට දිනපතා ආහාර ගන්නා විට ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලියටද එය හිතකරයි. එම නිසා උදෑසන අවදි වී පැයක් තුළ උදේ ආහාරයත්, දවසේ මැද කාලයේදී දහවල් ආහාරයත්, රාත්‍රියේ 7ට පෙර රාත්‍රී ආහාරයත් ගැනීම ඉතා සුදුසුයි. උදෑසන අතරමැද කාලයේ සහ දහවල් මැද කාලයේ අතුරුපස වැනි යමක් ගත හැකි. අංක 8 ජීර්ණක යුෂවල ඌනතාව. අග්නාශය මගින් නිපදවන ජීර්ණක යුෂ මගින් ඔබේ ආහාරය අවශෝෂණය කළ හැකි තත්ත්වයට පත් කරනවා. එන්සයිම මගින් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ ලැක්ටෝස් බිඳ දමනවා. නමුත් සමහර පුද්ගලයන්ගේ මෙම ජීර්ණක යුෂ නිපදවීමට ප්‍රමාණවත් පරිදි සිදු නොවීමෙන් බඩ පිපුම, වේදනාව, අජීර්ණ ආදිය ඇති වෙනවා. මෙම ඌනතාවට හේතු ලෙස ආහාර මාර්ගයේ ඇතිවන සුළු ක්‍රදහයන්, බැක්ටීරියා, ඊස්ට් සහ අනිකුත් පරපෝෂීන් අධිවර්ධනය, ආමාශික ආම්ලිකතාවය අඩුවීම, දීර්ඝකාලීන ආතතිය, වයසට යාම ආදී කරුණු පෙන්වා දෙන්න පුළුවන්. ලැක්ටෝස් අමර්ෂයේද මෙවැනි තත්ත්වයක් වන අතර මෙහිදී කිරි ආහාර නිසි ලෙස ජීර්ණය වීම සිදුවන්නේ නැහැ. මෙවිට ඔබට කිරි ආහාර නොගෙන සිටීමට තමයි සිදුවෙන්නේ. අනෙකුත් ඌනතාවන්ට තාවකාලික ජීර්ණක යුෂ ආහාර සමග ලබා ගැනීම කළ හැකි. කෙසේ නමුත් මුලින්ම එන්සයිම ඌනතාවන්ට මූලික වන හේතු සොයා ඒවට ප්‍රතිකාර කළ යුතුයි. අංක 8 අනිකුත් බැක්ටීරියා සහ පරපෝෂිත වර්ධනය. ඉහත සඳහන් කළ ඊස්ට්වට අමතරව ව්‍යාධි ජනක බැක්ටීරියා සහ විශාල පරපෝෂිතයින් ආහාර මාර්ග තුළ වර්ධනය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එවැනි වසංගත රෝග බහුල ප්‍රදේශවල සංචාරය කිරීම නිසා පාචන බර අඩුවීම සහ විඩාබර ගතිය ඇතිවීම ආදී ඇතිවිය හැකියි. මෙවැනි රෝග හඳුනා ගැනීම මෙන්ම ප්‍රතිකාර කිරීමද පහසු නිසා ඔබ එතරම් බිය විය යුතු නෑ. එහෙනම් යාළුවනි, නිතර නිතර බඩ පිපුම ඇතිවීමට බලපාන මේ හේතු අටගෙන ඔබේ දැනුම වර්ධනය කරගන්න. ඔබ හෝ ඔබේ ආදරණීයෙක් මේ රෝග තත්ත්වයෙන් පීඩා විඳිනවා නම් ඒ සඳහා බලපාන හරිම හේතුව හොයාගන්න. එවිට රෝගයට පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි වෙනවා. ගින්නෙන් නම් විශ්ම ලෝකෙන් ඔබට සුබ දවසක්.